ආයුබෝවන් කපුටා ටීවී නරඹන ඔබ සියලු දෙනාගේම අවසරයි අද අපි කපුටා ටීවී කතා බහ තුලින් ඡායාරූපකරණය එහෙම නැත්නම් මේ කැමරා ගැන පොඩ්ඩක් කතා කරන්න කල්පනා කරා ඒ සඳහා අපි සොයාගෙන ආවා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් ඔහු තමයි වජිර ගුණසේකර මහත්මයා ආයුබෝවන් මහත්මයා ආයුබෝවන් අපි ඉස්සරහ මෙහෙම පටන් ගමු මේ දැන් අපිට බල්ල කට තියෙන මෙතන කැමරා වර්ග ගොඩක් තියෙනවා ලෙන්සස් වර්ග ගොඩක් තියෙනවා මේ දැන් අපි කතා බහයිද කියන මේ රෝල් කැමරාව කියලා රෝල් කැමරාවයි DSLR කැමරාවයි අතර වෙනස කොහොමද අපි එතනින් අප කතා බහ පටන් ගත්තොත් හොඳයි හරි පටන් ගමු අපි පෙන්නමු මේ රෝල් කැමරාව කියන්නේ මොකද්ද කියන එක මෙන්න මේ තියෙන්නේ මේ මම දැන් පාවිච්චි කරන Canon වර්ගයේම රෝල් කැමරාවක් मेके रोल कैमरा कि मेक अभी भावित रही वर्तमान कैमरा अभी पेन्न चिपका एम चिपका मेमटे मेमटे इस फिल्म रोल इसमें ඔතලා මේකේ සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ බැටරියක් මුකුත් නැතුව අතින් මේ කැමරා එක මේ අපි ફોકસ කරන්න වෙන්නේ මේ කැමරා එක අතින් හා එතකොට අපි සියලු සෙටින්ස් හදා ගන්න ඕනෙත් අතින් අතින් ඒතකොට මේකේ ඒ කියන්නේ ඔකේ ඔටෝ මෝඩ් කියලා එකක් නැද්ද ඔටෝ මෝඩ් එකක් නැහැ ඔටෝ මෝඩ් එකක් නැති මේකට බැටරියක් නැහැ ආරයි මේ තනිකර මේ මෙකැනිකල් කැමරාවක් අපි මේවට කියන්නේ මෙකැනිකල් කැමරාස් මේ තනිකර මෙකැනිකල් එතකොට මේකේ වර්ග දෙකක් ආවා මේ තමයි SLR කැමරා එක self loading කැමරා self loading කැමරා තව වර්ගයක් ආවා point and shoot කියලා ඒ જાතිය නම් මොකද නැහැ දැන්ට පෙන්වන්න ඒක නිකන් මම හිතන්නේ කවුරු දැකලා තිබ්බ පෙට්ටියක් වගේ කැමරා එකක් නිකන් මෙහෙම තිබ්බා ගෙව කම්පිකර එච්චර නමුත් මේක මේක පොඩි විශේෂත්වයක් තියෙනවා මේවල මේ lenses ගලවන්න පුළුවන් මේවල වෙන වෙන lenses දාන්න පුළුවන් දැන් දරවස සරලව කිව්වොත් මේ මේ තියෙන්නේ මේවට මාරු කරන්න පුළුවන් lens එකක් එකෙන් දැන් ඔය රෝල් කැමරාවක ලෙන්ස් එක මේ රෝල් කැමරාවක ලෙන්ස් එක ඔව් සාමාන්‍යයෙන් මොනවාගේ අනිත් රෝල් කැමරාව අපේ මේ කලකට ඉස්සෙල්ලා පාවිච්චි කරපු රෝල් කැමරාව දැන් මේ ලෙන්ස් එක මේකට හයි කරන්න ඕන නම් අපේ මේ අපි සාමාන්‍යයෙන් මේ ලෙන්ස් එක කියන්නේ කිට් ලෙන්ස් එක කියලා මේ මේකේ තියෙන ලෙන්ස් එකට හරි මේ කිට් ලෙන්ස් එක අපිට ගලවන්න පුළුවන් මේ DSLR එකෙත් ඒ ලෙන්ස් එක අපිට ගලවන්න පුළුවන් මේ දෙකේ තියෙන මේක භාවය එකයි කියන්නේ එකම එකම ක්‍රමයේ තියෙන්නේ මේක මෙතනින් මෙහෙම කළා මේක ගලවන්න පුළුවන් හරි මෙතින් මෙහෙම ගලවන්න පුළුවන් හා මෙහෙම ගලවලා මේ ලෙන්ස් එක අරගෙන අපිට මේක කැමරා එකට හයි කරන්න පුළුවන් මෙහෙම හා දැන් අලුත් වර්තමාන DSLR වලත් මේ වැඩේ කරන්න පුළුවන් එතකොට මේවට හරියන ලෙන්සස් වෙනම තිබුණා මේ ඒ જાති එක ලෙන්ස් එකක් එතකොට මේකට අපි මීට වැඩිය දිග ලෙන්ස් එකක් ඕන නම් මේ මේ දවස්වල පාවිච්චි කරපු ටෙලිෆොටෝ කියන එහෙම නැත්නම් අපි දැන් කියන්නේ zoom lens කියලා මේ තියෙන්නේ ඒ දවස්වල තිබිච්ච zoom lens එකක් එතකොට දැන් මේ දැන් ඡායාරූපකරණය සම්බන්ධව අපි ගත්තා කියන්නේ ඒක ප්‍රොෆෙෂන් එකක් හැටියට ගත්තා වෘත්තියක් හැටියට ගත්තාම රෝල් කැමරාවෙන් වෙච්ච දෙයයි දැන් DSLR කැමරාව අතරදී දැන් ඡායාරූප ශිල්පියාට ලේසි DSLR කැමරාවද මොකද ඒක ලේසි උගක් තනතර මොකද අනිවාර්යයෙන්ම DSLR කැමරාව ලේසි මොකද DSLR කැමරාව වර්තමානයේ තියෙන තාක්ෂණිත් එක්ක අතිශයින්ම ලේසි කරලා තියෙන්නේ උදාහරණයක් හැටියට කිව්වොත් මේ මේ කැමරා මේ මේ තියෙන DSLR කැමරාවක් මම පාවිච්චි කරන DSLR කැමරාවක් මේ ලෙන්ස් එක නතු බොඩි එකක් විතරයි මේ බොඩි එක बॉडी एक विचार है तो फिर मेकर कहने बॉडी की अलावा मैं 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 कर इधर अभी मेकर लेंस या हाई कल हम तमाही मेकर कैमरा का खरीद अभी पार्क चिकरा नेट तार लेंस एंड कैमरा बॉडी वैन वैन में नहीं हम तमाही सामान नहीं कभी वहाँ रहेंगे बात चिकरा ये तो कोड़ा दें मेकर अभी रोल कैमरा वो कोई मैं वही रोल कैमरा वो कोई गाड़ तो मैं देखे मैं क्रियावली ඡායාරූප ගැනීම එකයි හැබැයි තාක්ෂණික අතින් ආසයි පොළොවයි වගේ හරියට මේ අර පරණ ගරාදි රෝද තියෙන කාර්යයකුයි දැන් වර්තමාන බෙන්ස් කාර්යයකුයි වගේ ඒ වගේ කාර්යයකුයි අතර තියෙන වෙනස තමයි ගමන යනවා දෙන්නම ගමන යනවා නමුත් මෙයා ඊටාම ලේසි සහ පහසු කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ එතකොට මේ කැමරාවල අපි මේ පාවිච්චි කරන DSLR කැමරාවලට රෝල් කැමරාවකින් වෙනස් වෙන පළවෙනිම දේ තමයි මේකට තියෙන චිප් එක මේක
රෙකෝඩ් වෙන චිප් එකේ. චිප් එකේ තමයි ෆොටෝ එක වදින්නේ. ඒක මේකට ප්‍රොසෙසර් අරෝ මේවා සෙන්සර් රටේ නැති ඔක්කොම තියෙනවා මේකට. මෙයාට ඒවා කිසි දෙයක් නැහැ. මෙයා ආලෝකය තියෙන විදිය සටහන් කරගන්න එක විතරයි කළේ. ඒක ඡාය රූප ශිල්පියා දැනගන්න ඕනේ. කොහොමද අපිට කොයි වෙලාවකද කොයි වෙලාවට තියෙන ආලෝකයෙන් ප්‍රයෝජනය ගන්න කියලා. ඒ කියන්නේ දැන් රෝල් කැමරා පාවිච්චි කරන්න DSLR කැමරා පාවිච්චි කරන්න ස්කිල් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම සබ්ජෙක්ට් එක 100%ක්ම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් අපිට හොඳ ඡාය රූපයක් ලබා ගන්න බෑ. ඒක ඒක බෑ. මොකද මෙතෙන්දි කැමරා එක කැමරාව පාවිච්චි කරන්න කෙනාට සපෝට් එකක් දෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මේ දැනට කැනන්ලා හදලා තියෙන හොඳම කැමරාවක් මේක. නමුත් මේ කැමරා එකේ තියෙනවා ඕනම කෙනෙකුට ෆොටෝ එකක් ගන්න පුළුවන් ෆොටෝ මෝඩ් කියලා එකක්. ඒ මෝඩ් එකට මේ කැමරා එක දැම්මට පස්සේ ඔයා නෙමෙයි පාලනය කරන්නේ, කැමරාව කැමරාව විසින් පාලනය කරගන්න. ඒ කියන්නේ මම ඒක පසුවට විස්තර කරලා කියන්නම්. නමුත් මේ කැමරාව අර අපි රෝල් මෝඩ් රෝල් කැමරා කියන එකට එහෙම එකක් නැහැ. මේකෙදි කැමරා ශිල්පියා දැනගන්න ඕනේ සියලු දේ ඇඩ්ජස්ට් කරගෙන. එහෙම නැත්නම් මම දන්නේ නැහැ. සෙටින් සදාගෙන ඔක්කොම කරගෙන අතින් සියලු දේ මැනුවල් කරන්න ඕනේ. අපචර් එක අතින්, ෂටර් ස්පීඩ් එක අතින්, ISO එහෙම නැත්නම් ඒ දක්ෂ රිවර්ච් කරේ ASA කියලා ASA අතින් සියලු දේ අතින් කරන්න ඕනේ. එහෙම අතින් කළාම අපි ඒ කැරූප ශිල්පියා දැනගන්න ඕනේ හොඳටම තමන්ගේ සබ්ජෙක්ට් එක. තමන්ගේ සබ්ජෙක්ට් එක තමන් නොදැනගත්තොත් ප්‍රමන්ට ෆොටෝ එක බොහෝ විට එන්නේ නැහැ. අනිත් එක මේවල තිබිච්ච තව රෙස්ට්‍රික්ෂන් එක, අතට කියන්නේ මේ රෙස්ට්‍රික්ෂන් එක තමයි මේ අපිට තිබුණේ රෝල් එක 12, 24, 36. ඔය ඒ කියන්නේ රාමු ඇතුලේ තමයි මේ සෙල්ලම තිබුණේ. එතකොට අපිට අනිත් එක තමයි මේ වර්තමාන කැමරා එකකින් ඕනම කැමරා එකකින් ගහලා අපිට ෆොටෝ එක බලන්න පුළුවන්. අපි ෆොටෝ එකක් ගත්තට පස්සේ ෆොටෝ එක බලන්න පුළුවන්. ප්‍රීවියු එක බලන්න. ප්‍රීවියු එක බලනවා අපේ ෆොටෝ එක හරිද වැරදිද. මේකෙදි ඒව බෑ. අපි දැනගන්න ඕනේ මේ ලයිටින් එකේ මේ වෙලාවේ මෙහෙම ගැහුවොත් මේ ෆොටෝ එක මෙන්න මෙහෙම අර රෝලේ වැදිලා ඇති. වැදිලා ඇති කියලා අපි උපකල්පනයක් තමයි කරන්නේ. Taman දැනගෙන හිටියේ නැත්නම් හරියටම සබ්ජෙක්ට් එක. සමහරවිට දැන් ෆොටෝ එක ගන්න ගෙදරට පස්සේ ඒ ෆොටෝ එක දැන් නැතිව පරිදු වෙන දේ නැති වෙච්ච වාර අනන්තයි. සමහරවිට ඇඬෙනවා මුළු රෝලම නැහැ. ඒ කියන්නේ සමහරවිට දැන් මට එක දවසක් වෙලා තියෙන වැඩක් මම කියන්නම්. අපි ඒ වගේ යාලා ගිහිල්ලා හොඳ ෂොට්ස් වගේක් එක්කලා කැමරාවක මං ගනනලා මේ වන් වේටි මේ වගේ මේසුවට තිබ්බහම අපිත් එක්ක ගිහ පොඩි බබෙක් මේ කැමරාවක ඇරියා. DSLR එක වගේ නෙමෙයි මේ කැමරා එක රෝල ආපහු ඔතන්න නෑ අරින්න බෑ. එහෙම ඇරියොත් ඒ කැමරා එකේ මේ රෝල් එක OH-Wash වෙනවා. OH-Wash වුණොත් මුකුත් නෑ. ෆොටෝස් නෑ. මේව ආලෝක නිරාවරණය කරන්න බෑ. ඒක ලයිට් රූම් එකක් ඇතුලේ කරන්න ඕන. ලයිට් රූම් කියන්නේ සොෆ්ට්වෙයාර් එක නෙමෙයි. අර මම දන්නවා. ඉතින් ස්ටුඩියෝ වල තියෙන ටේබල් ස්ටුඩියෝ වල ලයිට් රූම් කියලා ප්‍රී කලුවර කාමරයක්. ඩාක් රූම් එකට ගිහිල්ලා ඒ මිසක්ක රෝල් අරින්න බෑ. ඒකෝර මේ මර මේ ළමයා දන්නේ නැතුව මේ කැමරා රෝල් ඇදලා ගත්ත එළියට ගත්ත ෆොටෝ බලන්න. හරි. ඒකට එතනින්ම මුළු රෝලම ඉවරයි. ඒ කියන්නේ තමන්ගේ සියලුම මහන්සි ඩාක් ඉෆෙක්ට් එක ඉවරයි. එකක් නෙමෙයි මුළු රෝලම ඉවරයි. මුළු 36ම ඉවරයි. ඒ වගේ කතන්දර ගොඩාක් මේකත් එක්ක තිබුණා. මේකල්ලෝ හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කැමරාස්. ඒනවාට දැන් ඉතින් අපිට මීට වැඩිය හොඟාක් හොඳ කැමරාස් තියෙනවා. ඒ වගේ දේවල් නොවන කැමරා ගොඩාක් තියෙනවා. දැන් මේ දැන් අපි පාවිච්චි කරන කැමරා වලට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එකපාරක් ගැහුවොත් ෂොට් එක වැදුනම තමයි. ඒ කියන්නේ ඒක ආයි එළියට ගත්තා මැකුණා ඒ කතන්දර නැහැ. දැන් අපි ආව DSLR කැමරා පැත්තට ආව දැන් මේ දැන් හොඟක් දෙන අර්ධින ප්‍රශ්නයක් තමයි දැන් ඕනම කෙනෙකුට ඩිජිටල් කැමරාවක් ගන්න පුළුවන් සල්ලි දෙනවා. නැත්නම් අම්මා තාත්තා තරම් දෙනවා. මේ කැමරා ඩිජිටල් කැමරාවක් අපිට ගත්තාම දැන් මේකේ තියෙන දැන් ෂටර් ස්පීඩ් එක ගැන අය කතා කරා. එතකොට ISO කියලා එකක් ගැන කතා කරා. එතකොට වයිට් බැලන්ස් කරගන්නේ කොහොමද? මේ ප්‍රධාන සෙටින්ග්ස් ටික කොහොමද හදාගන්නේ? මොකද්ද මේ වගේ දෙන වැදගත්කම? ඔව්. ඒකේ මෙහෙමයි වෙනුනේ අපි ට්‍රයල් රූපයක් අපි ගන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම
දැනගන්න ඕනේ ඒ ඡායාරූපේ තියෙන පවතින තැන තියෙන ආලෝක රටාව. එතකොට අපි ඇපර්චර් එක කියලා එහෙම නැත්නම් ඔය හුඟක් දැන් අලුත් පාවිච්චි කරන වචනයක් තමයි F stop එක කියන එක. F කියලා තමයි ඒකට කියන්නේ F stop එක කියලා. ඒ F stop එක අපි කොයි වෙලාවටද දාන්නේ කොහොමද තියන්නේ? දැන් අපි හිතමු උදාහරණයක් හදලා අපි අඳුරු තැනක ආලෝකයේ මදි තැනක අපි ගන්නකොට අපිට සිද්ධ වෙනවා ඇපර්චර් එක අරින්න. අපි අරිනවා කියන කතාවේදී අපි කියන්නේ මේ ආලෝකයේ වැඩියෙන් කැමරාවකට දෙන්න. ඒක තමයි අරිනවා කියලා කියන්නේ. ඒකම අපි ඉස්සර මේ මේ සාමාන්‍ය කැමරාව වල දුක් කළා. මේ මේ රෝල් කැමරාවෙත් කළා. එතකොට රෝල් කැමරාවේදී වෙන්නේ අපි ෆොටෝග්‍රාෆර් හිතනවා මේ වෙලාවට මේ ආලෝක තත්ත්වයේ යටතේ මේ F එක තමයි මේකට අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. වර්තමාන DSLR එකේ වෙනසක් නැහැ. එකම තමයි. හැබැයි අපිට තියෙන පොඩි chance එකක්. ඒ තමයි අපි හිතමු අපිට ගහලා බලන්න. අපි හිතමු මම ඔයාලගේ ඡායාරූපයක් ගන්නවා. මම ඔයාලගේ ඡායාරූපය අරගෙන බලනවා ආලෝකයේ ටිකක් මදි වගේ. කියලා හිතමු මට පුළුවන් ආලෝකය තව පොඩ්ඩක් කැමරාවේ ඇතුළට ගෙන්න ගන්න. මේක අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ ඩිජිටල් ෆොටෝග්‍රැෆි කියන එකේදී හෝ ෆොටෝග්‍රැෆි කියන වචනේදී අපි මේ ආලෝකයෙන් තමයි මේ නිර්මාණය කරන්නේ. ආලෝකයෙන් රූප ඇඳීම. ආලෝකයෙන් රූප ඇඳීම. අපි මේක කරන්නේ ආලෝකය පාවිච්චි කරලා රූප අඳිනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ආලෝකය කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද? දැන් සිත්තරෙක් තමන්ගේ චිත්‍රය අඳිනකොට එයා සිත්තර දැනගන්න එපා තමන්ගේ පාට. මෙතනදී මේ පාට පාවිච්චි කරන්න ඕනේ මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕනේ කියන්නේ ෂේම් වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. එයාගේ හිතේ චිත්‍රයක් මැවෙනවා. ඒ චිත්‍රය තමයි එයා කොලයට ගන්න. කොලයට ගන්න. ඒ වගේම තමයි මෙතන තියෙන්නේ. දැන් අපි දු මම ඔයාගේ ඡායාරූපයක් ලබා ගන්නකොට ඔයා මේ ඉන්න ක්‍රමේ නෙමෙයි මට ගන්න. මට ඔයාගේ මම ඔයාගේ දකින්න මේ මෙහෙම ලයිට් එක වැටෙනහම ඔයාගේ මෙන්න මෙහෙම මෙන්න මේ ෆීචර්ස් පේන්න පටන් ගන්නවා. ඒක ලස්සනයි. මගේ හිතේ හැරිලා ඒක ලස්සනයි. මගේ ඡායාරූපය ලබා ගන්නවා. ඒක ලබා ගන්නවා දැනගන්න ආලෝකය මම කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? ඕක තමයි මේක ප්‍රධානම කතන්දරේ. එතකොට මේ ආලෝකය කන්ට්‍රෝල් කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ෂටර් ස්පීඩ් එක. එකක් තමයි අපචර එක. අනිත් එක තමයි ISO එක. ඔය තුනෙන් හරියට සමන්ට බැලන්ස් කර ගන්න පුළුවන් නම් ඉතා හොඳ ඡායාරූපයක් ලබා ගන්න පුළුවන්. දැන් ආධුනිකයේ හැටියට මේ ඡායාරූප කලාවට එන කෙනෙකුට දැන් අය ඔය කිව්වා වගේ ඉන් එහාට තව මොනවද දැනගත්තු බේසික් කාරණා? තව බිහිම ඒක ඒක තමන් නිරත වෙන සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලාම තමන් දැනගන්නවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මම හුඟක් කරන්නේ වයිල්ඩ් ලයිෆ්. ඒක වයිල්ඩ් ලයිෆ් කරනකොට අපි දැනගන්න ඕනේ අපි ෆොටෝ ගන්න ඔබ්ජෙක්ට් එක. ඒකේ හැසිරීම. මොකද වයිල්ඩ් ලයිෆ් වල තියෙන සුවිශේෂීකමක් තියෙනවා. අපිට කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ. කැමරාව අපේ සෙටින්ග්ස් ඇරුණාම අපිට හතා ඉන්න තැන ඉන්න ඇංගල් එක එතකොට එයාගේ මෝෂන් ස්පීඩ් එක අපිට කිසි දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ. මට තේරුණාද කියලා? ඒ කියන්නේ අපි හිතමු සතෙක් දැන් දුවනවා. මෙහෙම දුවගෙන යනවා. අපි හිතමු මුවෙක් කොහොම දුවගෙන එනවා. අපිට ඌ ෆොටෝ එක ගන්න අපි දැනගන්න ඕනේ මේ වෙලාවට අවශ්‍ය කරන ෂටර් ස්පීඩ් එක මොකද්ද? ඇපර්චර් ස්පීඩ් එක මොකද්ද? මේ වෙලාවේදී මෙයාගේ කොහොමද ඉරියව් චලනය වෙන්නේ? ඒ ඉරියව් අපි කොහොමද ග්‍රහණය කරගන්නේ? අන්න ඒ ටික අපි දැනගන්නවා. ඒකට සමගි සබ්ජෙක්ට් එකනොත් පොඩි දැනීමක් තියෙනවා. ඔයිති මේ DSLR කැමරාවල ගොඩාක් දේවල් තියෙනවා. අපි හිතමු වයිඩ් බැලන්සින්. එතකොට තව තියෙනවා ඔය මොන අදස් එක එක ෂොට්ස් දාන සෙටිංස්. ඒ කියන්නේ වන් ෂොට්ද මල්ටිපල් ෂොට්ස්ද එහෙම සෙටිංස් තියෙනවා. එතකොට ස්පීඩ් එකෙත් දැන් අපි හිතමු ස්පීඩ් එකෙත් හය රේන්ජින් කැමරාස් වල තියෙනවා ඔයා මොන ස්පීඩ් එකක්ද පාවිච්චි කරන්නේ කියන්නේ. අපි හිතමු ඔයා ෆුට්බෝල් මැච් එකක් සෙල්ලම් කරනවා නම් ෆොටෝ ගන්නවා නම් ඒක වෙනම ස්පීඩ් එකක්. ඒක මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? එතකොට අපි හිතමු ඔයා ක්‍රිකට් තරගයක් ගන්නවා නම් ඒක වෙනම ඒ වගේ තමන් අනිත් දැන් විශේෂයෙන් දැන් ක්‍රිකට් තරගයක් කරනවා අපි දැනගන්න ඕනේ මේ මෙයා ගහන ෂොට් එකේදී බෝලේ මෙතනට යන්නේ. ඒතර අපි කැමරාව එක එතනට හරවගෙන යන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය වෙන්නේ. ඉතින් අර මේ ඒ නිසා ඒ වඩත් වෙන වෙන මෝඩ්ස් තියෙනවා. ඉතින් ඒවට මම නම් සාමාන්‍ය ආධුනික ශිල්පියෙකුට කියන්න තියෙන දේ තමයි ඒව ගැන එච්චර දුරට මුලින් හිතන්න එපා. අපි මුලින් බලමු අපිට තියෙන කැමරාවකින් ඉතාම හොඳ
ඡායාරූපයක් ලබා ගන්න කොහොමද? අපි දැන් මේ කතාව පොඩ්ඩක් අනිත් පැත්තට දාලා දැන් අය කරලා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඒක මම කිව්වා දැන් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වල අපිට ප්ලොට් එකේ නැත්නම් ඒ ඔබ්ජෙක්ට් එකෙන් අපිට කිසිම වාසියක් එන්නේ නැහැ. මොකද ඒ කට්ටිය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඔව්. ඉතින් මට මේ සමාන මට හිතන දේ තමයි දැන් මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි මොඩල් කරලා කරන්න බෑ. මම වට කලිනුත් කිව්වා වගේ අර තමන්ගේ සබ්ජෙක්ට් එක තමන් දැනගන්න ඕනේ. හා. වයිල්ඩ් ලයිෆ් කියන්නේ අපිට කිසිසේත්ම මේ මොඩල් කරන්න බැරි සබ්ජෙක්ට්. නමුත් අවාසනාවකට අද වනජීවී ඡායාරූප ශිල්පීන් එහෙම නැත්නම් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර්ස්ලා කියන කට්ටිය ඔයා කියපු වැඩේ කරනවා. එහෙම කරාම අපිට එහෙම ඒක අපිට හිතන්න පුළුවන් මේක මොඩලින් කියලා. මොකද හේතුව අපි දන්නවා ඒ සතා ඒ වෙලාවේදී මේ හැසිරීම කරන්න නැති බව. දන්න කෙනා මම ඔයාලට උදාහරණයක් හැටියට කියන්නම්. මේ ළඟදී එහෙම ආందోලනාත්මක මට ප්‍රායෝගික ශිල්පින්ගේ නම්වත් ඒ කියන්න බෑ. පාසයක් කරන්න ඕනේ. ඔව් පාසයක් කරන්න බෑ. දල වශයෙන් ඒගොල්ලන් මේ මම දැක්ක උණහකුලයකගේ පින්තූරයක් ගැන මම මේ කතා කරන්නේ. එතෙන්දී ඒගොල්ලෝ කියනකොට මේ ප්‍රායෝගික ලබා ගත්තේ කොහෙදී? ඒක උණහකුල ඉන්න ඉරියව්ව හොඳටම තේරෙනවා මේක කවමදාවත් වෙන්න බැරි වැඩක්. හරිද? ඉතින් ඒක ලොකු ආందోලනයක් වෙච්ච කතන්දරයක්. අපි මේ ඒ තමයි මම ආගේ අහු පස්සේ කියන්න හැදුවේ. ඔව් පුළුවන්. හැබැයි ඉතින් ඒක කිසිසේත්ම වනජීවී ඡායාරූපයක් හැටියට මේ මම දන්නේ මට නම් සතපාවකවත් වටිනාකමක් නැහැ. ඒ ඉන්ඩස්ට්‍රි කියන කට්ටිය තමයි මේ වගේ අවස්ථාවක් කැප්චර් කරගන්න අමාරුයි. අමාරුයි කියලා. දැන් මම තව අවස්ථාවක් කියන මේ කාටවත් දොස් කියනවත් මතක්වත් නෙමෙයි. මම තව අවස්ථාවක් කියනනම් මම දැකපු දෙයක් මේ සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. ඉක්කාම කලාතුරකින් එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක අර ඔයා රයිට් මොමන්ට් එකේ රයිට් ප්ලේස් එකේ රයිට් ටයිම් එකට ඉන්නවා. ඒක අර බොහෝ විට කරන්න අමාරු වැඩක්. නොවන වැඩක්. දැන් ඒ ඇවිල්ලා මේ සාමාන්‍ය වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ගැන නෙමෙයි මම කියන්නේ. සමහර ඒවා ඉතාම අසාමාන්‍ය සිදුවීම් තියෙන මම උදාහරණයක් හෙට කියන්නම්. මේ ලංකාවේ ඉන්න බෝධිදිම කියලා සතෙක්. ඒ සතාගේ තියෙනවා මේ ඇලෙන සුළු දිවක්. ඒක මෙයා මේ අත්තක් උදා අරේ මේ ඉන්න පොඩි කෘමියෙක්ව මේ දිව ඇරලා ගානකට ගන්න. ඇදලා ගන්න. දැන් මේක අල්ලන්න ලේසි වැඩක් නෙවෙයි. හරි ඉක්විප්මන්ට් එක තියෙන්න ඕනි. ඒක හරි සෙටප් කරලා තියාගන්න ඕනි. හරි සෙටප් එක තියෙන්න ඕනි. හරි ස්පීඩ් එක සියලු දේ තියෙන්න ඕනි. මේ ගන්න. මොකද මේ මම කියන ෂොට් එක ක්‍රිස්ටල් ක්ලියර්. හරිද? එතකොට ප්‍රශ්න තියෙන්නේ මේ සියලු දේ මෙහෙම වෙන්න පුළුවන්ද? මේ සතා මේ වෙලාවට මෙතෙන්ට එන්න ඕනේ. ඒ අල්ලන සතා ඒ වෙලාවට එතන ඉන්න ඕනේ. ඒ සතා දිවේ දිගට තියෙන්න ඕනේ. මේක ලේසි නෑ. ෆ්‍රේම් එක හැදලා තියෙන්න ඕනේ. ෆ්‍රේම් එක හැදිලා තියෙන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එක අවුට් කරලා තියෙන්න ඕනේ. නිකා. ඒකවල තමයි සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට. හොඳටම තේරෙනවා මේ මොකද්ද මේ කතන්දරේ කියන්නේ. ඒක මොඩල් ෆොටෝග්‍රැෆියක් කියලා. මොඩල් ෆොටෝග්‍රැෆියක් කියලා ඒක කට්ටියක් එහෙම කාලයක් හිටියා එහෙම මොඩල් ෆොටෝග්‍රැෆි කරන සහ ඒගොල්ලන්ට අමුද්‍රව්‍ය ශක් වෙන කොටසක් තියෙනවා. ඒතකොට ඒ තුළින් තමයි ඔය මොඩල් ෆොටෝග්‍රැෆි ඔයා කියපු ඔය චින්තනය ආවේ. ඒතකොට උයි ඒගොල්ලන්ට ඕතිවිච්ච ප්‍රශ්න තමයි අපි වැඩකාරයෝ. එහෙනම් අපි ෆොටෝග්‍රැෆි ශේෂ්ත්‍රයේ මහා ලොකු බැරියක් කරපු මිනිස්සු දැවැන්තියෝ. ඒ වගේ නම් හදාගන්න. නමුත් මම කියන්නේ තමන් කරන දේ තමන් දැනගෙන කරන්න. ඒකදී තමන් ආශා කරන ෂොට් එක ලබා ගන්න. ඒක වෙනම කරන්න. හැබැයි ඒ තුලින් තමන් වීරයෙක් වෙන්න දඟලන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් ඒක තමන් තමයි පාඩුව. එහෙනම් මොඩල් ෆොටෝග්‍රැෆි කියන වචනේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ඇතුලේ නැහැ. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට මම තවත් ඇලුම් කරන හේතුවක් තමයි ඔන්න ඕක. මොකද අපි ඔබ්ජෙක්ට් එක සහ ෆොටෝග්‍රැෆර් අතර පුදුම මානසික සහසම්බන්ධයක් තියෙනුනේ මේ වැඩේ කරන්නේ. ඒක තමයි හොඳ අවුට්පුට් එකක් එන්නේ. හොඳ අවුට්පුට් එකක් එන්නේ.
අපි වයිල්ඩ් ලයිෆ් ප්‍රෝග්‍රෑම් ගැන තව ටිකක් එහාට කතා කරමු. දැන් අයියාගෙන් මම දැනගෙන තියෙනවා දැන් පර්ෆියුම් එක සුවඳ විලවුන් ගහගෙන යන්න හොඳ නෑ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රෑම් කරන්න. ඒ ඔය වගේ මොන මොන කාරණාද දැනගන්න ඕන නවකී කැරියර් ෆොටෝග්‍රැෆි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න නේද? ඔව් මෙහෙම. ඒක තමයි සමන් පළවෙනි කොටම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න යනවා නම් තමයි පරිසරය ගැන දැනගන්න ඕනේ. පරිසරයට ආදරය කරන්න. පර්ෆියුම් කතාවට එන්නේ ඉස්සෙල්ලා අපි මෙහෙම හිතමු. අපි හිතමු අපි දුම්පානය කරනවා නම් අපි ඒවා ඒස් අපි අපි වයිල්ඩ් ලයිෆ් පාර්ක් එකකට අපි යනකොට අපි හිතනවා අපි මම දැන් දුම්පානය කරන එක ආයේ එළියට නම් කරන්නේ නැහැ. ඒ මොකද ඒක ඒක මේ නැචරල් හැබිටැට් එකත් එක්කලා ගැළපෙන දෙයක් නෙවෙයි. ආ එතකොට අපි අඳින ඇඳුම් දැන් මේ වගේ සුදු ඇඳුමක් අඳින්නේ නැහැ. ඔය ඔයා ඇඳලා ඉන්න ජාතිය වගේ පාට වගේ ඇඳුම් තමයි අඳින්නේ. මොකද හේතුව නේචරකට ගැළපෙන. අපි ඒකට කියන්නේ ඒර්ත් කලර්ස් කියලා. මිල් සෝරි කොළ දුඹුරු කළු වගේ මේ එසහා වැලි පාට සෑන්ඩ් කලර් අර ඔෆ් සෑන්ඩ් කලර් ඒක තමයි වාචික මෙන්න මේ පාට මේ ලෙන්ස් වලට ඒ පාට යොදා ගන්න ඒකයි එතකොට මේවා තමයි අපි සාමාන්‍යයෙන් අඳින පාටකෝ එතකොට අපි පරිසරයට අනුගත වෙනවා අපි සතා අපිට බැලු බැලමුට එයාට අපිව පේන්නේ නැහැ කියලා අපි හිතමු එහෙම නැත්නම් අපි කැමරාස් ගන්නවා දැන් මේ වර්තමාන ආරක්ෂක තත්ත්වපති දැන් ඒක කරන්න බෑ නමුත් අපි ඒ කාලය එහෙම තනදා ඒ කියන්නේ අපි පුළුවන් තරම් සතාට අපිව පේන්නේ නැති වෙන කැම අඳුම් පාවිච්චි කරා උයි තව එකක් දැනගන්න ඕනේ මේ සතා මේ අපිට මෙහෙම අපිට අපිදමු මම යන්නේ නුනෝරේලිය දැන් මම නෝරේලිය ගිහිල්ලා මං අලියෙක් ෆොටෝ ගන්න හැවුවොත් ඒක මගෙන් හොදනවත් කරා ඔයා යන පරිසරයේ තුල ඉන්න සත්තු මොකුද ඔයා යන්නේ මොකටද ඒ සියලු දේ අපි දැනගන්න ඕනේ. ඒකෝර මේ 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 වයිල්ඩ් ලයිෆ් සහ බැඳිච්ච අනිත් එක තමයි පරිසරය. පරිසරයත් එක්ක බැඳිලා තමයි මේ ෆොටෝ අපි ගන්නෙ. අපි වයිල්ඩ් ලයිෆ් ලවර්ස් නෝ ෆොටෝ ලවර්ස් ලා පරිසරයට ආදරය කරන පරිසර වේදිකාව කිව්ව නෝදි. නිවැරදි. හැබැයි අර ඔයා ඉස්සෙල්ලා කී කතන්දරේදි කියපු සෙග්මන්ට් එකකුත් ඉන්නවා. අර මොඩල් ෆොටෝ. අන්න ඒගොල්ලෝ තමන් කරන කාරණාව කරන්නේ ෆොටෝග්‍රැෆි වලටවත් වයිල්ඩ් ලයිෆ් වලටවත් ආදරේට නෙවෙයි. ආ ඒකෙන් ඒගොල්ලන් යම් ස්ථානකට ඒකට නමාදාගෙන ඉහළට හදාගන්න. නමුත් මම කියන්නේ ආදුනික කෙනෙක් ඉස්සෙල්ලාම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලත් දැන් මෙහෙම කරන්න පුළුවන්. මම පටන් ගත්තේ මුලින්ම බර්ඩ් ෆොටෝග්‍රැෆි කෙනෙක්. ඒ කියන්නේ කුරුළු ෆොටෝග්‍රැෆි කෙනෙක්. ඒතර කුරුළු ෆොටෝග්‍රැෆි වලට අවශ්‍ය කරන කැමරා මොනවද? ලෙන්සස් මොනවද? අපිට තියෙන ලෙන්ස් එකෙන් කොහොමද මේ ෂොට් එක ගන්න? කුරුල්ලක වර්ගය මොනවද? කුරුල්ලක වර්ග මොනවද? ඒගොල්ලන්ගේ ෆ්ලයින් ස්පීඩ්ස් මොනවද? එතකොට ඒගොල්ලන් අපි ඐඩෙන්ටිෆයි කර සමහර ලාහට කුරුල්ලෝ ඉන්නවා අපිට වර්ධිනවා. මොකද අපි හිතනවා මේ හවල් කුරුල්ලා කියලා. නමුත් ඇත්තට ෆොටෝ එක අරමනොට උනේ වෙන කුරුල්ල. අපි දර ගන්න කොහොමද? ඒකට ඒ සත්තුන්ගේ චර්යාව නෙස්ටිං ඒ කියන්නේ කොයි විලාවෙද ඉන්නේ. දැන් අපි හිතමු මෙහෙම තව උදාහරණයක්. සමහර කුරුල්ලෝ ඉන්නවා ලංකාවට එනවා විදේශීය කුරුල්ලෝ හැටියට. ඒක එහෙමනම් ඒ කුරුල්ල එන්නේ කොහටද? ආපහු මේ කුරුල්ල බහින්නේ කොහටද? ඒ සියලු දේ තමයි දැනගන්න. කොයි කොයි කාලේ වගේද එන්නේ? කොයි එකද කොහටද එන්නේ? සංක්‍රමණික කුරුල්ල. සංක්‍රමණික කුරුල්ල. මයිග්‍රේටරි බර්ඩ්ස් කියන්නේ මයිග්‍රේටරි. එතකොට ඒගොල්ලෝ කොයි කොයි කෑම මාර්ගද කන්නේ? හැම කුරුල්ල හැමදේම දකින දකින හැම එකම කන්නේ. එතකොට එහෙම තියෙනවා. එතකොට ඒව අපි දැනගන්නවා. බර්ඩින් කියන්නේ ලොකු සබ්ජෙක්ට් එක. ඒ තුළ බර්ඩින් ෆොටෝග්‍රැෆි වලට ලොකු මහාංගු ඉඩක් හම්බෙන. එහෙම නැතුව මේක මේ අනිත් ෆොටෝග්‍රැෆි වලින් වෙන් වෙන තැන තමයි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි අනිත් ෆොටෝග්‍රැෆ්ස් වලින් වෙන් වෙන තැන තමයි මේකට දැනීමක් ඕනේ. තමන් කරන දේ ගැන හොඳ දැනීමක් ඕනේ. විශේෂයෙන් තමන් පරිසරයට ආදරේ කරන්නෙක් වෙන්න. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒක තමයි අනිත් ෆොටෝග්‍රැෆි සහ මම අනිත් ෆොටෝග්‍රැෆි බාල්දු කරන නෙවෙයි අනිත් ෆොටෝග්‍රැෆි ඕනෙකට කරන්න බෑ. අපි දුමු ලෑන්ඩ්ස්කේප් එකක් මෙතන තියෙනවා නම් දියෑල්ලා. ඔය දියෑල්ල ඔතන තියෙනවා. ඔක කොහෙවත් යන්නේ නැහැනේ. ඔය ගහ ඔතන තියෙනවා. හැබැයි සතා ඔතන නැහැ. ඒ කියන්නේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට අනිත් ෆොටෝග්‍රැෆි වලට වඩා ලොකු කැපකිරීමක් කරනවා. ලොකු කැපකිරීමක් කරන උයි ලොකුවට ඒකට මේ අධ්‍යාපනයක් තියෙනවා. ඔබ බහැලා කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද මං කරන්නේ මේ වෙලාවේදී මේ කුරුල්ලා හෝ සතා මෙතන ඉන්නවද
කියන එක අපි දැන් උදාහරණයක් ලෙස සමහර වෙලාවට මම කියන්න හොඳම උදාහරණ සමහර වෙලාවට අපි අනන්ත අප්‍රමාණ ඔය වයිල්ඩ් ලයිෆ් පාක්ස් වල ඇවිදලා තියෙනවා කපුටෙක්වත් නැතුව ඔයාගේ channel එකේ නම කපුටෙක්වත් නැතුව ගෙදර අපුටෙක් ඕන තරම් තියෙනවා ඒ කියන්නේ ඒක තමයි වයිල්ඩ් ලයිෆ් කියන්නේ නැතුව මේ මම අද ගිහිල්ලා මට අද කොටි මෙච්චර දකින්න පුළුවන් වලස්සු මෙච්චර දකින්න පුළුවන් ගැරන්ටි මම ඔයාලට මේක පෙන්වන්නම් එහෙම කියලා වයිල්ඩ් ලයිෆ් වල යන්න බෑ කරන්න බෑ ඉතින් මම නම් කාලෙකින්ද වයිල්ඩ් ලයිෆ් කරන හින්දා මම දන්නවා වයිල්ඩ් ලයිෆ් වල තියෙන ප්‍රශ්න ඉතින් මම ඒකට ඕන කරන විදිහට ලෑස්ති වෙලා තමයි සියලු දේ කරගෙන තමයි යන්නේ සමහර ලාට අපි හිස්සතිම්ම ගෙදරින වෙලාවල් තියෙනවා සර් වජිරාගේ ෆේවරිට් පාක් එක මොකද කියන්නේ අපි දැන් ගත්තම ලංකාවේ දැන් යාල තියෙනවා එතකොට ඒ වගේ බූන්දල මං ආසම මං ඇත්තමටම ආසම තැන තමයි වීල් පත්තු ඒකේ ජෛව විවිධත්වයට මං හරිම ආසයි ඒ කියන්නේ ඒකේ අනිත් ගමන් කැලේට හරි ආසයි ඒකේ වීල් පත්තු කැලේ හරිම මේ thick dense ජංගල් එකක් තියෙනවා මම හිතේ ලංකාවේ දැනට අපිට හම්බ වෙන dense ජංගල් එක තමයි ඕක නමුත් ඉදිරියේදී අපිට මං හිතන්නේ විද්‍යට මුලතිව් ජංගල් එක ඕපන් වේ වෙන කතාවක් කියනවා එහෙම ඇරුණොත් මුලතිව් තමයි the best මම ගිහලා දින මම දැකලා තියෙන මුලතිව් ජංගල් එක ඔය මේ කොටි හැංගිලා හිටපු ප්‍රදේශයේ ඒක නම් උඩරිම කැලයක් හරිම ලස්සනයි මේ දරට තියෙන විල්පත්තු තමයි දැන් අපි එතකොට දැන් මේ මේ කතා බහ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි පැත්තෙන් පොඩ්ඩක් තව එක පැත්තකට හරවුවොත් නයිට් ෆොටෝග්‍රැෆි මම දැකලා තියෙන අයගේ නයිට් ෆොටෝග්‍රැෆි අය කරනවා අය සමහර ෆොටෝස් මම දැකලා තියෙනවා ඒ ගැන කතා කරොත් මෙමය නයිට් ෆොටෝග්‍රැෆි වලට මම ආවේ ඇත්තටම මගේ ළඟ ඉක්විප්මන්ට් තිබිච්ච හින්දා පාවිච්චි කරන බේසික් ඉක්විප්මන්ට් කැඩි දෙක තුනක් තමයි මට ලෙන්ස් කැඩි දෙක තුනක් තමයි මට අලුතෙන් ගන්න තිබුණේ අනිත් ඒවා ඔක්කොම මගේ ළඟ තිබුණා එතකොට මම පොඩි ආශාවක් ආවා ආලෝකයෙන් චිත්‍ර ඇඳීම උත්තරීම කරන්න කොහොමද කියලා බලන්න ඒ අර මම මුලින් ආලෝකයෙන් චිත්‍ර ඇඳින එක මොකද නයිට් ෆොටෝග්‍රැෆි කියන්නේ ආලෝකයෙන් වලින් චිත්‍ර ඇඳීමේ උපරිම අපි සමහරවිට ෆොටෝ එක ගන්න ඇට්ටවල් කලවරේ මම වට ඕනනම් මට ඕන මම ගත්ත ෆොටෝ පෙන්වන්න පුළුවන් ඒ ෆොටෝස් අපි අවුට්කම් එකේදී තමයි අපි දන්නේ මේ ෆොටෝ එක මෙච්චර ලස්සනද නෝ කියලා. ජොනර් අපි ගෙස් වර්ක් එකක් කරන්නේ. ඒ මහා ලොකු ෂටර් ස්පීඩ්ස් ඒවා මම මුකුත් ඕනේ නෑ. ඇත්තටම මේ කාරණා ටික අපිට විනාඩි 20කින් 30කින් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් මේක පළවෙනි වැඩසටහන අපේ අපි බලාපොරොත්තු වෙනවා අයත් එක්ක තව වැඩසටහන් කීපයක් මේ සම්බන්ධව කරන්න. සියලු දෙනාටම කැමරා කරන එහෙම නැත්නම් ඡායාරූපකරණ ගැන මොනවා හරි ප්‍රශ්න ඇත්තනම් මේ අපි කතා කරපු දේවල් ගැන තව මොනවා හරි වැඩියෙන් දැනගන්න තියෙනවා නම් අපේ page එකට එන්න කමෙන්ට් කරන්න. ඒ වගේම මොනවා හරි තව ඉදිරි වැඩසටහන් වලදී අපිට වජිරයන් අහන්න දෙන මොකක් හරි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට හිතේ තියෙනවා නම් ඒකත් අපිට කියන්න. අපි ඊගාව වැඩසටහනදී අයියට ඉදිරිපත් කළා. ඔයාලට ඌමනා උත්තරේ අපි ලබා දෙන්න පුළුවන්. එහෙනම් දහසකුත් දඩ රාජකාරී මැද්දේ අපේ මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධව ඔබට ඉතාමත් ස්තුතියි. අපි තව දවසක මෙවැනි වැඩසටහනකදී හම්බෙමු. ආයිබෝ.